ගුඩ් මෝර්නින් ඔගල හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම හිතනවා ඔගල හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා අපිට නම් ස්ප්‍රින් එක ළඟ ළඟම එනවා ඔයගලන්ට පේනවා හොඳටම දැන් හවුව තියෙනවා මං මගේ අන්තිම ගාඩනින් වීඩියෝ එකේදී පෙන්නුවා ඔයගලන්ට මගේ ලෙමන් ට්‍රී එක මං කොහොමද ඒක අතු කපලා ඒ සාත්තුව කරේ කියලා ඉතින් මං හිතුවාද චුට්ටක් පොඩි අප්ඩේට් එකක් දෙනවා ඒ වගේම අපි දැන් ස්ප්‍රින් එකට කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක පොඩ්ඩක් පෙන්නනවා කියලා ඉතින් ගිහිලා බලමු ඉතින් ඕගොල්ලන්ට මතකද මන් දන්නේ මම පෙන්නුවා මගේ ගාඩන් බෙඩ් එක හොඳටම වල් වැවිලා සෑහෙන්න නිග්ලෙක්ට් වෙලා තිබුණා දැන් අපි දැන් සති දෙකකට කලින් ඔක්කොම සුද්ධ කරා මගේ මහත්තයයි දුවයි පුතයි එකතු වෙලා මට ඔක්කොම සුද්ධ කරලා දුන්නා මං ඉතින් මගේ පැෂන් ෆෲට් වලත් ඔක්කොම අතු ටික කපලා දැම්මා බුදු දළු දාලා එනවා දැන් ඔන්න මේකේ මල්ලාවට gediyenne නැහැ මොකද පරාගණය වෙන්න විදියක් නැහැ එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඒ වුණාට ඉතින් මම දැන් අතු ටික කපලා දැම්මා දළු දාලා ආයි මල්ලෙයි එන තව එකක් හිටවලා තියෙනවා ඒක මන් දන්නේ හරියන්නේ නැහැ ඒ පෝච්චියේ ඉතින් දැන් මේ මගේ දෙහි ගහ දැන් ඔන්න මල් හැදීගෙන එනවා චූටි චූටි මල් තියෙනවා දැන් ඉතින් දැන් ඔක්කොම අපි සුද්ධ කරගත්තා ඒගොල්ලෝ තමයි ඇත්තටම මට සුද්ධ කරලා දුන්නේ දැන් ඔක්කොම දැන් හොඳට තියෙනවා මගේ මේ අලිගට පෙර පැලෙත් දැන් දලු දාගෙන එනවා හොඳට ඒක මං ඇට හැලගිට පෙර ඇටේකින් තමයි ඒක පැල කරගත්තේ ඉතින් මම ඔක්කොම අතු කපලා සේරම සුද්ධ කරලා දැන් මේ ලෑස්ති කරගෙන ඉන්නවා වැල හිටවන්න දැන් තව අපි පස් ගෙන ආවා දැන් මම මේ ඇපල් ගස්වලත් ඔක්කොම අතු ටික කපලා දැම්මා දළු දාලා එන්න හින්දා දැන් මෙන්න මේ ගාඩන් බෙඩ් එක රේස් ගාඩන් බෙඩ් එක මේක මම හිතන මම කලින් උගලන පෙන්නවා වල් වැවිලා ජරාවාස වෙලා තිබුණේ දැන් අපි ඒ ඔක්කොම සුද්ධ කරලා අලුතෙන් අපි පස් ගෙනාවා දැන් මේකේ උඩටම පස් පුරවන්න කියලා හදන්නේ දැන් මෙහි අපේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වතු වල අපේ මේ ගාඩන් එකේ පොළව එච්චර හොඳ නැහැ ඉතින් ඒ නිසා ඔක්කොම හිටවන ඒවා සමහරලාට හරියන්නේ නැහැ ඉතින් ඒ නිසා පස් පුරවල අලුතෙන් හිටවන්න ඕනේ මේ අලුතෙන් පස් දාලා ඉතින් දැන් මේ අපි මේ ගාඩන් බෙඩ මගේ මේ කලින් මේ මේවා වගේක් තියෙන ඔය තක්කලි පැල වලට එහෙම මේවා කරන්න ගෙන අපුවා ඒවා මම දැන් තරම් තියලා තියෙනවා ආයි පැල කර පැල හදන වෙලාවට ගන්න දැන් ඒ ටික අයින් කරලා දැන් මේකට ඔක්කොම පස් ටික අද පුරවන්න කියලා හදන්නේ ඉතින් පොඩි පොඩි වැඩ වගේක් තියෙනවා ඉතින් මන් බලාගෙන ඉන්නවා තව අපි පැල හිටෝලා ඒ බෑ පළදාව ඔගලන්ට පෙන්නන්න මං ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි සල්ලි වල තමයි පස් ගන්න මේ තියෙන්නේ ටොප් සොයිල් ඒක දාන්නේ තනකොළ වල උඩින් මේ ගොඩවල් දෙකම ටොප් සොයිල් ඊට පස්සේ මේ පස් ගොඩ ඇවිල්ලා රේස් ගාඩන් බෙඩ් එක පුරවන්න ගෙනාපු පස් මේකේ පුංචි පුංචි ලී කෑලි වගේ තියෙනවා මෙහි ගස් කැපුවාම ඒ ගස් පුංචි පුංචි කෑලි වල කපලා මේ වගේ පස් වලට එකතු කරනවා දැන් මේ පස් ගොඩවල් දෙකටම අපිට ගියා $150ක් ඉතින් සෑහෙන මුදලක් යනවා මේ වගේ පස් ගෙන ගත්තාම නමුත් පුංචි පුංචි පැකට් ගන්නවට වැඩිය මෙහෙම ගෙන ගන්න එක ලාභයි ඉතින් ට්‍රක් එකකින් ගෙනල්ලා මෙහෙම දැම්මා මේ කවුන්සිල් ඒකේ ඒරියා එකේ තියෙන්නේ නේචර් ස්ට්‍රිප් එකේ ඉතින් අපි ඒක ඉක්මනට ඇදලා දාන්න ඕනේ පිටිපස්සට මෙහෙම තියන්න බෑ දැන් අපි මේ පාත්වේ එක පොඩ්ඩක් ක්ලියර් කරා දැන් අද කොහොම හරි මේ පස් ටික අදින්න ඕනේ මේ විදියට තියන්නේ නැතුව අපේ මුළු පවුලම එකතු වෙලා අද පස් අදිනවා
ඉතින් අපි ගොඩක් වෙලාට අපේ වැඩ අපිම කරගන්නවා. මේ වගේ අවශ්‍ය බඩුත් අපි ළඟ තියාගෙන තමයි ඉන්නේ. රේස් ගාර්ඩන් බෙඩ් එකට නම් සෑහෙන පස් පුරවන්න ඕනේ. දැන් ඕගලන්ට ඕන නම් මේ වගේ රේස් ගාර්ඩන් බෙඩ් ගන්න පුළුවන් එක එක සයිසස් වලින්. ඕගලන්ගේ වක්ති තියෙන ඉඩ ප්‍රමාණය හැටියට ගන්න පුළුවන්. මම මේක ගත්තේ බනින්ස් එකෙන්. ඩොලර් 100 ගානක් වගේ තමයි උනේ මට මතක විදිහට. පෝච්චි වලට පස් පුරව ගත්ත පැල මොනවරි හිටවන්න බලාගෙන. टॉप सॉइल लेक मेन में वागे तनकुलो दी दांडो ओनी පස්ස අදින්න නිසා සයිඩ් ගේට් එක අරින්න උනා. බෑක් යාඩ් එකට එන්න දැන් රින්ගෝ ගැට ගහලා නැත්තම් පැනලා යනවා. වව් රින්ගෝ. සෝරි රින්ගෝ. ලියෝ නම් පැත්තකට වෙලා හොඳට නිදාගත්තා. ලියෝ දැන් ඊට බස් බලන්න කරන වැඩේ. සුපර්වයිස් කරනවා පත් වැඩ කරන්නේ. එනේ අනේ ලියෝ. ඔව් සුපර්වයිසින්. ගේ ඉස්සරහවත් තනකොළ ටිකට දැන් පස් දාලා ඉවරයි. මේක හැබැයි යටට බහිනවා වැහැලා ටික දවසක් යනකොට ඒ වගේම වතුර දානකොට. අද නම් අපිට වැහි කලුවක්. දැන් පස් දාලා ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. රේස් ගාර්ඩන් බෙඩ් එක මෙන්න මේ විදිහට දැන් පස් පිරවලා තියෙන්නේ. දැන් මේ රේස් ගාර්ඩන් බෙඩ්ස් ඔයගලන්ට කැමති සයිස් එකකින් ගන්න පුළුවන්. ඔයගලන්ගේ ඉඩ ප්‍රමාණය හැටියට වත්තේ තියෙන. ඒ වගේම ටිකක් උඩට يعني රේස් ගාර්ඩන් බෙඩ් එක උසට ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ කෙරවලේ හිටවන්න යනවා. තක්කලි පැල ටික ඉතින් පැලවල සයිස් එකේ හැටියට තමයි මම මේ ගාර්ඩන් බෙඩ් එකේ පැල හිටවන්නේ ඒ වගේම ඇට තවන් කරන්න යන්නේ. ගෙදෙට්ට ගියන තක්කලි වලින් මම මෙන්න මේ විදිහට තමයි බීජ ලබා ගන්නෙ. ඉතින් මේක හරිම ලේසි කරගන්න ඔයගලන්ට සල්ලි වලට බීජ ගන්න ඕනේ කඩවල් වලින් මෙන්න මේ විදිහට බීජ අරගෙන ඕනම තැනක පස්සේ දැම්මහම පැල වෙනවා පෝච්චි වල වත්තේ ඕනම තැනක. ඒ විදිහට ලබාගත් තක්කලි බීජ වලින් පැල කරගත්ත තක්කලි පැල තමයි මේ පෝච්චි වල තියෙන්නේ. මං දැන් ඒවා මේ රේස් ගාර්ඩන් බෙඩ් එකේ පිටිපස්සට වෙන්න පේලියට හිටවන්න කියලා යන්නේ. वत्ते वैड करना मेन मेवागे पाते वैड करने मेम बोर्ड कगदाला दन गहगन वैड करने उगुलांगे कुंदट होता है विशेष अभी आईट एक हरिम वैदगा मुखद अभी एक एक प्रश्न तीन आये को मारू एवागे धनिया मारू तीन मेवागे पापच करने को वैडिये होंगे पाते भी वाते वैड करना वैडिये
දැන් මම මේ ඔයගලට පෙන්නන්නේ මම අර තක්කාලි යට දාලා නිකන් ගෙදරට ගෙනාපු තක්කාලි වලින් යට දාලා පැල කරපු පැල වලින් මම මේ විදිහට පැල ගලවලා අරගෙන අපව හිටවනවා මේ ලොකු පෝච්චි එක හිටෙව්වා දැන් මේ චූටි ඉදි ඇවිල්ලා මේ මල් තියෙනවා ඉතින් මගේ මේ කුස්සිය ජනේලෙ ආයිනෙම දැන් මට කුස්සියෙන් පේනවා මේ තක්කාලි පැලේ මේ තියෙන ගහ මේකේ මම නිකන් පෝච්චියට අත නිකන් දැම්මා දැම්මහම පැල වුණාම මං ගලවලා ගලවලා තමයි අර පෝච්චිය වලත් හිටෙව්වා ඉතින් ඕගලන්ට මේ වගේ එක ගහක් තනි ගහක් තිබ්බහම ඒක හොඳට හැදෙනවනේ ගොඩාක් ගස් තියනවට වැඩි ඉතින් ඒතකොට ගලවලා ආයි හිටවනකොට ඒ තියෙන ගහ හොඳට හැදෙනවා එක ගොඩේ ගොඩාක් ගස් තියනවට වැඩි ඉතින් ওই විදිහට ඔයගලන්ට ගෙදරට ගේන එලෝලු වලින් ඒ බීජ වලින් පැල හදා ගන්න පුළුවන් හරිම ලේසි වියදමකුත් නැහැ ඔයගලන්ට. මෙන්න මේ චූටි පැල දෙක මට හම්බුණා මේ තක්කලි පැල තිබිච්ච පෝච්චි වල තිබිලා මේක නම් මං හිතන්නේ මම වටක්කට නිකන් දාප එකක් පැල වෙලා ඔයගලන්ට පේනව ඇති මේ. ඒක නම් වටක්කටයක් අනිවාර්යෙන් ඔකස් එනවා මදිද මන්දා. ඉතින් මං හිතුවා එක අර ලොකු garden bed එකේ කොහේ හරි හිටවනවා කියලා. මොකද වට්ටක්කවල් ගොඩාක් දිගට යනවනේ. ඉතින් මේ garden bed එකේ හිටවලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මං අනිත් garden bed එකේ හිටවන්න ඕනි කියලා පැල දෙකක්. මේකත් මං හිතන්නේ වට්ටක්ක පැල ඇටයක් වෙන්න ඕනි. ඒක ෂුවර් නෑ මට. නමුත් මේක නම් වට්ටක්ක ඇටයක් මේ හොඳට ඇටෙත් හේ තාම තියෙනවා ඇටේ. ඔය වගේ ඇත්තට ඕගලන්ට ගෙදරට හෙලවලු ගෙනාම යට වලින් මේ වගේ චූටි පැල හදා ගන්න පුළුවන්. දැන් මේ ඉතින් මම තව ඒ වගේ තක්කාලි ඇට දාලා පැල කරපු පැල වගේක් මම මෙතන හිටෙව්වා ලොකු garden bed එකේ. මේ වගේ ලොකු නහම ට්‍රෙලිස් එකකුත් දැම්මා. ඒක වැල හොඳට හැදෙන්න හින්දා තක්කාලි පැලේ. දැන් මෙතන මගේ තියෙනවා බීට්රූට්. දැන් මං හිතුවා මේ බීට්රූට් පැල ටික ගලවලා ලොකු එකේ හිටවනවා කියලා. මොකද මේකේ බීට්රූට් අල බහින්න ඉඩ මදින්නේ චූටි චූටි කොටසක්නේ. ඉතින් ඒ ටික හිමින් ගලවලා ගෙනහිල්ලා ලොකු අර රේස් garden bed එකේ හිටවන්න කියලා තමයි හදාන්නේ. නැත්නම් මේකේ ඉඩ මදි. මම මේ පැල වෙන්න නිසා මෙතන දැම්මේ අර බේ garden bed එක ලෑස්ති කරගන්නකල්. ඉතින් හිමින් සැරේ මේක දැන් ගලවලා අර බෙඩ් එකේ garden bed එකේ හිටවන්න ඕනේ. ඉතින් ගලවගෙන ගිහිල්ලා හිටවමු අපි. වැස්සක් ළඟ ළඟම එනවා ඒ නිසා අපි ඉක්මනට මේ පැල ටික හිටව ගමු. දැන් මං අර රතු වල බීට්රූට් පොඩි පැල ටික ගලවගෙන ආවා. ඒ ටික දැන් මේ රේස් garden bed එකේ හිටවන මොකද මේක ටිකක් ඈතට වෙන්න හිටෙව්වොත් හොඳට ඉඩ තියෙනවනේ පැල ටික පැල වෙන්න. අපි දැන් හිටව ගමු මේ garden bed එකේ. දැන් මම මේ garden bed එකේ පැල හිටවන්නේ උස යන විදිහට. දැන් මේ තක්කලි පැල සාමාන්‍ය ටිකක් උඩට උසට යනවනේ. එතකොට මට මේ boundary wall එක අපේ ඒකට කූරු දාලා ගැට ගහලා මේ විදිහට මේවා කරන්න පුළුවන්. නැත්තම් මෙන්න මේ වගේ මම අහක යන විසික් කරන රෙදි රැක් එකක කෑලි තියාගන්න ඒ වගේ දෙයක් තියන්න පුළුවන්. තක්කලි පැල උස යනකොට ගැට ගහලා තියන්න. ඉතින් ඊට පස්සේ සයිස් එක ඒ වගේ. දැන් මේ බීට්රූට් එහෙම ගොඩක් උස යන පැල නෙමේ නිතේත. ඒ හින්දා මම මේ බීට්රූට් පැල ටික මේ ඉස්සරහාම තියෙන පේලියේ තමයි හිටවන්නේ කියලා හදන්නේ. පොඩ්ඩක් විතර ඉඩ තියලා තියන්න ඕනේ. මොකද හැදෙනකොට මෙහෙම ලොකුවට හැදෙන හින්දා පොඩ්ඩක් විතර ඉඩ තියලා ස්පේස් එක තියලා තමයි පැල ටික හිටව ගන්න ඕනේ. ඉතින් චූටි බීට්රූට් පැල පේනවා ඇති මං හිතන්නේ ඔයගලන්ට. Thank you.
හරි අපි දැන් බීට්‍රූට් පැල ටික හිටව ගත්ත බා මේ පොඩක් එක පැලයක් අනිත් පැලයක් අතර පොඩි ඉඩක් තියලා තමයි හිටෙව්වේ මොකද බීට්‍රූට් පැල වෙනකොට ගොඩාක් අතු පොළොත් හැදෙනවා හොඳට ඉතින් ඒතර පොඩක් ඉඩ තියෙන්න ඕනේනේ ඉතින් පළවෙනි පේලිය දැන් ඔන්න මම බීට්‍රූට් හිටෙව්වා පිටිපස්සට වෙන තක්කලි ඉතින් දැන් නෑ ඔය අතර මැද හිටවන්න ඕනේ අනිත් ඒවා ටික දැන් ඊළඟට මගේ මේ සීඩ්ස් පැකට් වගේක් ගෙනාපුවා තියෙන දැන් ටිකක් කල් ගෙනල්ලා ගොඩක් තියෙනවා පැකට් සමහර ඒවා නම් මම ඇට ඉඳෙව්වා පැල කරා අනිත් ලොකු garden bed එකේ දැන් අද මම මේ බැසිල් බේසිල්ද බැසිල්ද මන් දන්නේ මේක ප්‍රොනවුන්ස් කරන්නේ බැසිල් කියලා මම නම් කියන්නේ ඒකේ කියනවා හිටවන්න කියලා ස්ප්‍රින්ග් ඇන් සම ඉතින් මං හිතුවා දැන් මේක මේ කලිනුත් මම හිටවලා දැන් මේ ඉතුරු එක මේ සැරේ දැන් හිටවනවා ගේ සීසන් එකේ හිටවලා ඒක ඇත්තට හොඳට ගොඩ හොඳට හැදෙනවා මේ මේ පැල සෑහෙන ප්‍රදේශයක් මෙයා වෙන්න මේ පැල පැල වුණා ඉතින් මේ garden bed එකේ තමයි ඒක තිබුණේ ඒක ඔක්කොම සුද්ධ කරපු නිසා දැන් මේ පැල නෑ දැන් මම මේ ආය අලුතෙන් ඒක හිටවන්න ඕනි කියලා හිතුවා ඊට පස්සේ කෝලිෆ්ලවර් දැන් මේකේ තියෙන්නේ නම් ඇට දාන්න කියලා summer and autumn දැන් මම හිතුවා මේ ගමම්ම දැන් අපිට එච්චරම තදට අවුවක් නැහැ මේ දවස්වල දැන් අපි ස්ප්‍රින්ග් එකටනේ යන්නේ ඉතින් මේක ඇට දානවා කියලා හිතුවා දැන් එතකොට ඒ කාලයක් යනකොට මේක දැන් මේක තියෙනවා ඕ summer and autumn ඕ ඉතින් ෆුල් සන් ඕනි කියලා තමයි තියෙන්නේ ඒ උනාට අතිකන කමක් නැහැ මේ දවස්වල ලොකුවට සන් මේ සන්ලයිට් මේ අපිට ඉර එළිය තාම තදට නැහැ ඉතින් මම මේක හිටවල බලනකොට ගොඩක් විට හරියයි මේක ඒක හිටවනවා ඊට පස්සේ මෙන්න මේ ලීක්ස් පැල මම දැන් අනිත් එකෙත් හිටෙව්වා ඇට ටිකක් දැම්ම පැල වෙන්න මම මේකෙත් දානවා කියලා හිතුවා මේක ස්ප්‍රින්ග් ඇන් ස්ප්‍රින්ග් ටු ඔටම් ඉතින් මේකෙ තියෙන හැව වින්ටර් ලින් හොට් ට්‍රොපිකල් රීජන්ස් කියලා මේකත් හිටවල බලනවා ඉතින් දැන් මට මේ වෙන සීඩ්ස් ගන්න යන්න විදිහක් නැහැ අපිට දැන් මේ ලොක්ඩවුන් හින්දා එහෙම බනින්ස් වගේ යන්න විදිහක් නැහැ ඉතින් ඒ නිසා මේ තියෙන ඒවා පාවිච්චි කරන්න ඕනි කියලා හිතුවා දැන් බීට්‍රූට් තව තියෙනවා බීට්‍රූට් ඇට වගේක් ඒ ටිකත් හිටවනවා පැල වෙන්න දානවා ඊට පස්සේ චයිබ්ස් තව බීට්‍රූට් ඇට වගේක් තියෙනවා ඉතින් ওই ටික තමයි අද මම මේ පොඩක් හිටවන්න කියලා හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මෙන්න මේ බැසිල් ඇට ටික මම මේ අයිනෙන් දානවා පැලවෙන්න. ඊට පස්සේ ඔය වගේ දිගට දාලා බලනවා අනිත් ඒවයි. ඉතින් පැලවෙලා එයි කියලා හිතන කෝලිෆ්ලවර් නම් ඉස්සරහට වෙන්න දානවා. මොකද ඒකේ එච්චර උසට යන පැලයක් නෙමෙයි නේ ඒ නිසා. ඉතින් දැන් අපි හිටවමු. දැන් මෙතන මං ගොඩක් දැම්මා ඒ වුණාට දැන් මේ ඇට ගොඩක් දැම්මට ඒ ඔක්කොම සමහරට පැලවෙන එකක් නෑ ඉතින් දැන් පැල වුණාම ඊට පස්සේ ගලවල හිමින් සැරේ ඈත් වෙන්න විදියට හිටවන්න ඕනේ මොකද මේ ඇට ගොඩක් මං මෙතෙන්ට දැම්මා පැල වුණාට පස්සේ තමයි තින අවුට් කරන්න ඕනේ මේ වැඩිපුර ඒවා ගලවල ඊට පස්සේ ඈතින් ඈත හිටවන්න ඉතින් දැනට මම ওই විදියට දැම්ම පැලවෙන්න දැන් ඒ දැම්මේ කෝලිෆ්ලවර් එක ඊළඟට අපි දාමු මේක බැසිල් ඉතින් ඒකත් ඒ විදිහටම
මම ටිකක් වැඩිපුර දානවා පැලුණාට පස්සේ පැලුණාට පස්සේ ගලවල මෙන්න තැන් වල ඒ කියන්නේ වෙන වෙනම හිටවන්න පුළුවන් ද ඉස්සලා පැලවෙන්න මම මේ කොම එක තැනකට වගේ දානවා ටිකක් වැඩිපුර මොකද මේ ඇට දාන හැම එකම පැලවෙන්නේ නැහැ ගොඩක් වෙලාවට මේ තියෙන ඇට දැන් මට ගිය සැරේ මේ හැදිච්ච පැලෙන් ගොඩක් මල් ඇවිල්ලා මං හිතන්නේ වැටිලා වැටිලා පැලක් තුනා නමුත් මේක සුද්ධ කරන්න හින්දා මට ඔක්කොම ගලවන්න දුනා දැන් මේ විදිහට මම කීපයක් දානවා පැල වෙන ඒවා ගලවලා තියෙන වෙනම ආයි හිටවන්න ඕන පොඩි පොඩි පැල ආවහම වැඩි ලොකු වෙන්න කලින් දැනට මම මෙහෙම හිටවනවා මේ විදිහට වැඩිය යටට දාන්න නැතුව ටිකක් උඩට වෙන්න වගේ තමයි දැම්මේ. දැන් ඒ මෙන්න මේ බැසිල් පැල. දැන් ඊළඟට මම දානවා මේ ලීක්ස්. ලීක්ස් ඇට දානවා. දැන් මම අර ලොකු garden bed එකෙත් තැන් තැන් වල දාලා තිනවා පැල වෙන්න දැන් මම මෙතනත් දානවා මොකද ඉතින් ඔය හැම එකම හරියට සමහරලාට හරියන්නේ නැහැ නේ. ගොළු බෙල්ලොත් කන සමහල්ලාට පැල ඉතින් මෙන්න මේ වගේ ඇට තියෙන ලීක්ස් ඇට මම අනිත් එක තමයි කරන්නේ ගෙදරට ලීක්ස් ගෙනහමම දැන් මේ මගේ පැල නැති කාලෙට දැන් උඩ කොටස මේ වගේ පාවිච්චි කරගත්තාම මේ පල්ලෙහ කොටස පැල කරනවා ඒ වෑයන් ඇත්තට හොඳට පැල වෙලා එනවා ඉතින් ඔයගලන්ට ෆ්‍රයිඩ් රයිස් එකක් හදන වෙලාවට ඒ වගේ හදිසියකට කඩලා ගන්න පුළුවන් කපලා ගන්න පුළුවන් කොළ ලීක්ස් වගේ හරි ලේසි පැල කරගන්න ඒ වගේ මෙන්න මේ යට කොටස පැල කරහම දැන් මේ තියෙන මගේ අර ලෙටස් සීඩ්ස් මං ගිය සීසන් එක එකතු කරපු ඒවා දාලා පැල කරපුවා මේ තියෙන්නේ ඉතින් මේ තව මම තියෙනවා මේ ඇට දාලා මේ විදිහට පොඩි පොඩි පැල දැන් මම හිතුවා තව ටිකක් හිටවනවා කියලා මේ පේලියේ මොකද මගේ මහත්තයා ගොඩක් සලාඩ් කනවා එයා බත් වලට වැඩිය කන්නේ සලාඩ් ඉතින් ඒ නිසා මං හැමතිස්සම එයාට ගොඩක් මෙහෙම සලාඩ් ලීව්ස් තියෙනකොට එයාට ඕනනම් කඩා ගන්නත් පුළුවන් මට කඩලා දෙන්නත් පුළුවන් ඉතින් කඩෙන් ගන්නට වැඩිය මං හිතන්නේ ඉතින් මෙහෙම ගෙදර හදාගන්න එක හොඳයිනේ ඉතින් මම දැන් ලෙටස් සීඩ්ස් ටිකකුත් දාන්න යන්නේ මේ මේ චූටි ගල් මං කලින් garden වීඩියෝ එක පෙන්නුවා මම මේ අහක දාන විසි කරන්න හදපු ගල් වලින් තමයි මම මේ බැම්ම හදාගත්තේ ඉතින් මං ඒකෙත් පස් පුරවලා එක එක පොඩි පොඩි පැල හදනවා දැන් අද මම තව ලෙටස් සීඩ්ස් ටිකක් දාන්න යනවා මොකද ගොඩක් එයා ලෙටස් කන නිසා අපිට පාවිච්චි වෙනවා ලෙටස් වගේව ඉතින් අද ඒ ටිකකුත් පැල කරන්න කියලා තමයි හදන්නේ දැන් මෙතන ගොඩක් දැම්මහම පැල ගොඩ එනවා ඉතින් ඒ හැදුනහම තරමක් සයිස් එකට ගලවලා ආයි හිටවන්න ඕනේ එහෙම තමයි මම කරන්නේ මොකද මේ පැල ඇට හරි පුංචි චූටි ඇට මේ ගොඩාක් තියෙනවා ඉතින් එකින් එක අරගෙන හරි අමාරුයි එහෙම පැල කරන්න ඉතින් මම ටිකක් මෙහෙම ඉහිනවා මේ විදිහට සමහරලාට ඉතින් පැල ගොඩ එනවා ඉතින් ඒ ආවහම ආපහු හිටවන්න තමයි තියෙන්නේ පොඩක් ගලවලා සමහරලාට නැත්තම් මම කරන්නේ වැඩිපුර තියෙනවා අයින් කල්ලි වරලා නිකන් තින අවුට් කරනවා වගේ කරනවා අනිත් පැල වලට එතකොට හොඳට පැල වෙන්න ඉඩ එන හින්දා මොකද නැත්තම් හරි අමාරුයි මේ ඇට එකින් එක අරගෙන හිටවන්න බෑ මොකද ගොඩ එක මලකින් ඇට ගොඩාක් ගන්න පුළුවන් ඉතින් ඔය වගේ ඔගලන්ට ඒ වගේ පැල හැදුනහම ඒවෙන් ඇට අරගන්න කඩවල වලින් සල්ලි දීලා ගන්න නැතුව ඒ විදිහට ඔගලන්ට සල්ලි ඉතුරු කරගන්න පුළුවන් හැදෙන පැලවලින්ම ඇට ඉතුරු කරගත්තාම ඊළඟ සීසන් එකට. ඉතින් දැන් මම ඒ ටික දැම්මා. මම අනිත් එක කියන්න ඕනේ. දැන් මම මේ පැල හිටෝප්පේවට අද මම
වතුර එහෙම දාන්න යන්නේ මොකද මේ පස්ස කොහොමද තෙතයි පහුගිය දවස් ටිකේ වැහලා වැහලා හොඳටම මේ දැන් garden bend එක ඔයගලන්ට පේනවා තෙතමනේ තියෙනවා ඉතින් ඒ වගේම ලොකු වැස්සක් එනවා දා අපිට දැන් මේ ස්ප්‍රින්ග් එක ළඟ ළඟ වෙනවා ඒ වුණාට අද නම් හොඳටම කළු වැහි කළු තියෙනවා ඉතින් මම ඒ හින්දා වතුර දාන්න යන්නේ මේ හිටවපු පැල වල සාමාන්‍යයෙන් වතුර දාන්න ඕනේ අපි හිටවපුවා මෙතන තෙතමනේ සෑහෙන්න තියෙනවා ඉතින් මම හිතුවා දැන් මම තවත් වතුර දාලා අද වැස්සටින් ඕනටත් වැඩිය වතුරනේ ඒ නිසා වතුර දාන්නේ නැහැ කියලා හිතුවා අනිත් පැල කරන්න යන ඇට ජාති තමයි මේ පාස්ලි දැන් මේ කලින් මම ඇට දාලා පැල කරපු ඒවා දැන් පැලවලා තියෙනවා දැන් අර පේනියේ මුල් පැලේ මේ තියෙන්නේ මුල්ම පැලේ ඒකේ මල් වලින් ආපු ඇට තමයි මම මේ මේ විදිහට එකතු කරගෙන තියාගෙන හිටියා ගිය සීසන් එකේ හදිච්ච ඒවා දැන් මම මේ තව හිටවනවා මොකද පාස්ලි වගේ ඒවා අපිට මැල්ලුම් හදාගන්න පුළුවන් ඉතින් ඒ නිසා ගොඩක් හැදුවට අහක යන්න ඉතින් ඒ නිසා මම දැන් මේ පාස්ලියට ටිකකුත් හිටවන්න මෙහෙම තවන් දාන්න කියලා හදන්නේ එතකොට ඕන වෙලාවකට ඕන තරම් පාස්ලි පැල අපිට මේ පාස්ලි කොළ කඩා ගන්න පුළුවන් මැල්ලුම් හදන්න ඕන වෙලාවට ඉතින් මම දැන් එයින් ඇට ටිකකුත් පැල කරන්න කියලා හදන්නේ මේ වගේ මම දානවා ගොඩක් මොකද ඉස්සෙල්ලා කිව්වා වගේ හරි අමාරුයි නැත්තම් එක එක අරගෙන හිටවන්න බෑ පැල කරන්න ඉතින් මෙහෙම ටිකක් දානවා ඊට පස්සේ හැදුනහම ඕනනම් මට වෙන වෙනම ආයි හිටවන්න පුළුවන් ඉතින් මේ හරි ලේසි පැල කරගන්න පාස්ලි නම් ඕන තැනක වැවෙනවා ඉතින් දැන් හරි ඒ ටිකත් හරි තමන් එහා තව ඒවා ටිකක් හිටවනවා එහා පැත්තෙන් තව තවානේ දානවා ඇට ටිකක් ඉතින් ওই විදිහට තමයි අද වැඩ ටික සිද්ධ වුණේ මේ තියෙන තව ලෙටස් ඒ වගේ පැල කරගත්ත පැලයක් මේ පැල වෙලා කලින් පැලයක් ඒ ඉතින් ඔය වගේ තමයි දැන් ඉතින් පොඩි පොඩි ඒවා ටිකක් හිටෙව්වා තව හිටවන්න තියෙනවා ගොඩක් මට ඇත්තට මේ ඉඩකඩ නම් තියෙනවා ඕන තරම් මේ garden bed එකේ ඉතින් හිමින් හිමින් හිටව ගන්නන මොකද අපිට දැන් කඩවල් වල එහෙම වැඩි යන්න බැරි හින්දා මට හරි පාඩුවක් වෙලා තියෙන මොකද ගන්න විදිහක් නැහැ නමුත් මං ගෙදර තියෙන ඒවෙන් මගේ ළඟ එකතු කරගෙන තියෙන බීජ වලින් සහ ගෙදරට ගේන එළවලු වල ඒ ගන්න ඇට වලින් තමයි මට දැන් මේවා හදාගන්න වෙලා තියෙන ඉතින් පුළුවන් පුළුවන් විදියට කරනවා ඉතින් මේක තව ටික හැදුනහම ස්ප්‍රින්ග් එකේදී කොහොමද කියලා මම පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම් ඉතින් මම ඔයගලන් හැමදාම කියනවා වගේ ගෙදර පුළුවන් තරම් දේවල් වවා ගන්න විශේෂයෙන් දැන් මේ අපි ලොක්ඩවුන් වල ඉන්නවා ඊට පස්සේ ඉතින් ඔයගලන් ලංකාවේ ඉන්න අය ඔයගලන්ට දැන් කඩවල් වලට යන්න බෑ ලංකාවෙත් කොවිඩ් තත්ත්වය හොඳ නැහැනේ බයි පොඩක් ගහනවා ඉතින් අපිටත් ඒ වගේ තමයි ඉතින් මං හිතන්නේ ඒ නැතත් ඔයගලන්ට ගෙවල් වලම ඔයගලෝ එළවලු හැමදේම වවා ගන්නවනවා ඒක ඒක ඔයගලන්ට වස විස නැති එළවලු කැමරට ගන්න පුළුවන් සල්ලිත් ඉතුරු වෙනවා ඒක හරිම මානසික සුවයක් ඇත්තටම කියනවා මම ගාඩන් එකේ වැඩ කරද්දී මං හරිම අපට හරිම ඒක රිලැක්සින් දෙයක් මං ගාඩන් එකේ වැඩ කරනවා කියන එක මං හරිම ගොඩක් එන්ජොයි කරන දෙයක් ඉතින් මම හැමතිස්සෙම ඒක අනිත් අයටත් කියන්න පුළුවන් තරම් ඔයගලෝ ගෙවල් වල දේවල් හදා ගන්න ඔයගලන් ළමයින්ට පුරුදු කරන්න හැමදේම පොඩි කාලේ ඉඳලා මේගොල්ලෝ කවදා හරි ඒවා ප්‍රයෝජනෙ ඒගොල්ලෝ ලොකු වෙනකොට ගනි මම පුංචි කාලේ මම තාත්තත් එක්ක වත්තේ වැඩ කරපු පුරුද්ද තව මට අදටත් තාම තියෙන්නේ ඉතින් ඕගොල්ලෝ හැමතිස්සම ඕගොල්ලන්ගේ දරුවන්ව එකතු කරගන්න ගාඩන් වල වැඩ කරද්දී පළහිටොනෙ පුරුදු කරන්න පුංචි කාලේ ඉඳලා ඉතින් ඕගොල්ලෝ පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න මේ දවස්වල පුළුවන් තරම් ගෙදර දේවල් හදා ගන්න ඕගොල්ලන්ගේ වත්තේ තියෙන ඉඩකඩ කොච්චර පොඩි වුණත් ඕගොල්ලන් කෝච්චි වල හරි දෙයක් හිටව ගන්න පුළුවන් ඒක අමාරු දෙයක් නෙමෙයි ඉතින් පුළුවන් තරම් ගෙදර දේවල් වවා ගන්න බලන්න ඉතින් තව දවසකින් අපි හම්බ වෙමු gardening video එකකින් ඉතින් ඔයගොල්ලෝ මගේ videos බලනකොට බොහොම ස්තුතියි ඒ වගේම ඔයගොල්ලන් මොන හරි දන්න දේක් ඔයගොල්ලන්ගේ tips මොන හරි තියෙන දේක් share කරගන්න පල්ලෙහෙන් comment කරන්න ඉතින් තව දවසකින් හම්බ වෙනකල් ඔයගොල්ලන් සුබ දවසක් පරිසමින් ඉන්න වත්තේ වැඩ කටයුතු කරනකොට
පුළුවන් හැම වෙලාවකම ඔයගලන්ගේ දරුවන්වත් සහභාගී කරව ගන්න. කවදා හරි ඒගොල්ලෝ ඔයගලන්ගෙන් ඈත්ලා ගිය දවසකට ඒ මතකයන් සුන්දර මතකයන් විදිහට ඔයගලන්ගේ හදවත්වල රැඳිලා තියෙයි.